කුසල් මෙන්ඩිස් ටීම් එකට එන එක මේ ඔයාගේ කණ්ඩායමට කොත් කොයි තරම් හයි අද්ද අනිත් එක එයා මොකද්ද බොන පොසිෂන් එකේද එයා බැට් කරන්න හිතාගෙන ඉන්නේ අත්‍තරම් කුසල් මෙන්ඩිස් කියන්නේ කොයි වගේ ප්ලේයර් කෙනෙක්ද කියලා අපි දන්නවා ඉතින් ඔහු පහුගිය LPL තරංගාවලියේදී ඉතාමත් හොඳ කියන්නේ ෆෝම් එක හිටියා ඉතින් ඔහුගෙන් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඉතින් අනිවාර්යයෙන්ම ඔහු ටොප් ඕඩර් එකේ ඕපනින් ස්ලොට් එකේ බැට් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ස්කොඩ් එක බලපුවම පේන්නේ ෆ්‍රන්ට් ලයින් බැට්ස්මන් ලා පස් දෙනයි ඉන්නේ අපේ පොඩි අදහසක් තියෙනවා ඒක සමහරක් වෙලාවට බැටින් වීක් වෙන ලකුණක් කියලා පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කිරීමක් කරනවාද බැට්ස්මන් ලා පස් දෙනකින් ගියොත් එහෙම ඔයා නම්බර් 6 ද සෙල්ලම් කරන්න හදන්නේ and on කුසල් පොඩ්ඩක් අහන්න කැමතියි අරියටම ස්ථිර වශයෙන් කියන පුළුවන් ද එයා ඕපන් කරයි කියලා ඔව් අනිවාර්යෙන්ම ඕපන් ස්ලොට් එකේ ක්‍රීඩා කරනවා ඒ වගේම කියන්න ඕනේ මේ වෙලාවේ අපේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ආබාධ වලට ලක් වුණා ඉතින් ඒක එක හේතුවක් ඒ වගේම කොවිඩ් ආසාදනය වුණා ඉතින් ඒ වගේම පෞද්ගලික හේතු මත ක්‍රීඩකයන් කීප දෙනෙක් මේ තරඟාවලියට සම්බන්ධ වුණේ නැහැ ඉතින් මම හිතන්නේ මේක තමයි ඉන්න හොඳම මේ අවස්ථාවේ ඉන්න හොඳම බැටින් ඕඩර් එක. ඉතින් මම නම්බර 6 ස්ථානයේ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තරංගයට අවශ්‍ය විදිහට left hand right hand combination අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. අන්තිම එක් දින තරංගාවලිය ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ 10 දෙනෙක් විතර මේ එක් දින සංචිත්‍ර නැහැ. නායකයෙක් විදිහට කොයි වගේ අභියෝගයක්ද මේ කණ්ඩායම එක්ක ක්‍රීඩා කරද්දී මොන වගේ සැලසුම්ද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම මිනෝත් බානුකගේ ආබාධය නිසා කණ්ඩායමට ආපු ක්‍රීඩක කවුද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඇත්තටම අපි අවසානයේට ක්‍රීඩා කරපු තරඟාවලිය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් මේ තරඟාවලියට යද්දී ඉතින් අපිට ඕනම තරඟාවලියකට එද්දී ඉතින් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ලෝකේ තියෙන කොවිඩ් එක ඉතින් අපිට සෙල්ලම් කරන්න අපිට මතකයි ඉන්දියානු සංචාරයේදී උන්ගේ කණ්ඩායමෙන් ක්‍රීඩකයන් කීප දෙනෙක්ට ඉවත් වෙන්න සිදු වුණා කොවිඩ් නිසා. ඉතින් අපිටත් ඒ වගේ අවස්ථාවක් පැමිණලා තියෙනවා. ඉතින් ඉන්න කණ්ඩායමෙන් උපරිම දක්ෂතාවලට ගෙනල්ලා තරඟාවලිය ජයග්‍රහණය කිරීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් ඒකට එය කිරීමට සුදුසු කණ්ඩායමක් මට ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් මම අනිත් දේවල් ගැන වැඩි හිතන්නේ නැහැ. ඒ කියන්නේ තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කිරීම ගැන තමයි අවධානය යොමු කරන්නේ. නිරෝෂන් දික්වැල්ල සංචිත්‍ර කැඳවල තියෙනවද මේ මිනොත් බානුකගේ ආබාධය හේතුවෙන් සහ දිනේෂ් චන්දිමාල්ද කඩලු රකින්නේ? ඔව් නිරෝෂන් දික්වැල්ලව ඒ කියන්නේ ප්‍රධාන සංචිතේර නෙමෙයි ඔහුව ගිනල්ලා තියෙනවා. ඒ කියන්නේ හදිසියේදී දැන් මෙතන ඉන්න තව ප්ලේ කෙනෙක් ඉන්ජර් වුණොත් හරි කොවිඩ් ආසාදන ඒ වගේ ප්‍රශ්න ඉන්න පුළුවන්. ඉතින් ඒකට බැකප් එකක් විදිහට ඔහුව ගිනල්ලා තියෙනවා. විකට් කීප් කරන්නේ එක ඒක සිලෙක්ටර්ස්ලා තාම ඩිසයිඩ් කරලා නැහැ. ඒක මම හිතන්නේ අද දවස තුල ඒක හරියටම ඒක කියයි කියලා මම හිතනවා. මොකද අපිට ඇත්තටම දිනේෂ් චන්දිමාල් ඉන්න කුසල් මෙන්ඩිස් ඉන්න උන් දෙදෙනාම දක්ෂ කඩුලු රකින්න. ඉතින් උන් අනිවාර්යයෙන්ම ඒක අද දවස තුල ඩිසයිඩ් කරනවා. ඔබ බැලුවත් එහෙම පෞගිය වසර දෙක වැනි කාලය තුළ බැටින් ඉන්න තමයි වන්ඩේ ක්‍රිකට් එකේ එච්චරම ප්‍රෝග්‍රස් එකක් නැති වෙලා තිබුණේ. බෝලින් අතරම ගත්තොත් එහෙම පන්දු යවන්න හොඳ ජොබ් එකක් කරලා තිනවා. ඉතින් මේ වාතාවරණයේදී ඔබ හිතන්නේ නැද්ද මේක මේ රිස්ක් එකක් කියලා ෆ්‍රන්ට් ලයින් බැට්ස්මන් ලා පස් දෙනෙක් විතරක් යන එක? ඇත්තටම පහුගිය තරඟාවලිය කීපය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ ෆ්‍රන්ට් ලයින් බැට්ස්මන් ලා පස් දෙනෙක් හිටියා කියලා අපිට අවාසියක් තියෙයි කියලා මෙම තරඟාවලිය. මොකද අපි දන්නවා සිම්බාබ්වේ කණ්ඩායම අපි අවතක් තේරු කරන්න හොඳ නැහැ. නමුත් මේ වගේ තරඟාවලියකින් තමයි අපේ බාර් එක එකක් උඩට දාගන්න ඕනේ. මොකද අපේ බැට්ස්මන්ලා CA රැස් කරලා ඔවුන් ඊළඟ තරඟාවලියට ඒ රිදම් එක අරගෙන යන්න ඕනේ මේ තරඟාවලියකින් කියන එක මම විශ්වාස කරනවා. ඉතින් ඉන්න බැට්ස්මන්ලා කවුද කියලා අදාල නැහැ. මේ වගේ කණ්ඩායමකට එරෙහිව ඒ ලොකු ලකුණු ප්‍රමාණ රැස් කරයි කියලා මම විශ්වාස කරනවා. ටීම් කටයුතු කොහොමද? ඒ වගේම පල්ලෙ කැලේ තනතිරුව දැක ගන්න අවස්ථාව ලැබුණද? මොන වගේ කම්බිනේෂන් එකද පළමු තරගයට යන්න සූදානම් වෙන්නේ? ඔව් ඇත්තටම හොඳ තනතිරුවක් තියෙනවා පල්ලෙ කැලේ. මොකද පහුගිය මම හිතන්නේ ප්‍රොවින්ෂියල් තරගාලියෙන් පස්සේ T20 ප්‍රොවින්ෂියල් එකෙන් පස්සේ මෙහේ
තරග ක්‍රීඩා කරල නෑ ඉතිං ඉතාමත් පිතිකරුවන්ට යෝග්‍ය තනතීරු හම්බේ කියලා ම විශ්වාස කරනවා ඉතිං ප්‍රධාන වේග පන්දුයවන්නන් දෙදෙනෙක් සහ ප්‍රධාන දඟ පන්දුයවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කණ්ඩායම සංවිධානයට ඇතුළත් වෙයි කියලා ඒ කියන්නේ අපි ඩිස්කස් කරලා තියෙනවා. දසුන් දුෂ්පන්ත චමීර ඔබ වගේම කොවිඩ් ආසාදනය වෙලා ඇවිල්ලා නමුත් ඔහු දැන් වේග පන්දුයවන්න කියන ද ඔහුගේ සූදානම කොහොමද? විශේෂම ඔහු හෙට තරගයට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් දෙක තුන දෙවෙනි තරගයට ගේන්න බලාපොරොත්තු වෙනවා? ඔව් ඇත්තටම ඔහුට පන්දු යවන්න හැකියාව ලැබුණේ නැහැ මේ පහුගිය දවස් දෙක තුල. මොකද ඔහු ටෙස්ට් එක කරලා තමයි කොළඹින් ආවේ. ගොඩක් දුරට ප්‍රථම තරඟයේ අහිමි වෙයි. ඉතුරු තරඟ වලට ඔහු අවේලබල් වෙන මට්ටමක් තමයි දැන්ට පවතින. දැන් මේ අපේ ICC චැම්පියන්ෂිප් එක 90 ODI චැම්පියන්ෂිප් එක අපි එක් දිනවල ගොඩක් අඩුවෙන් ඉන්නේ. ඒතකොට දැන් මේ තරඟ තුනම ජයග්‍රහණය කිරීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. එහෙනම් ඒක අත්හදා බැලීම් කිරීම මට වඩා මම දැනට අපි ෆුල් සයිඩ් එකම ගහන තත්යක්ද තියෙන්නේ කොහොමද? මොකද මොකද අපි දැක්කා පසුගිය කාලේ අපි ඉස්තර සිම්බාබ්වේ ක්‍රීඩා කරනකොට අපි අත්හදා බැලීම් ගොඩක් සිදු කරනවා. නමුත් මේ තරඟාවලිය අර 3ට බිංදුවක් ජය ගැනීම පොයින්ට්ස් ටේබල් එකේ ලොකු ඉදිරියට එන්න ලොකු අවස්ථාවක්. ඔව් ඇත්තටම තරඟ තුනම ජයග්‍රහණය කිරීම ඉතාම වැදගත්. නමුත් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න වෙනවා තරුණ ක්‍රීඩකයන්ට. මොකද අපි දන්නවා ගොඩක් ක්‍රීඩකයෝ ඉන්ජර්ඩ් වෙලා, ඒ කියන්නේ කලින් කතා කරා වගේ කොවිඩ් ආසාදනය වෙලා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කම්බිනේෂන් එක හදද්දී ක්‍රීඩකයෝ එක්කෙනෙක් හෝ දෙන්නෙක්ට අවස්ථාවක් ලැබෙයි. ඉතින් ඒක තරඟ ජයග්‍රහණය කිරීමේ ඒකත් ඉතාමත් වැදගත්. මොකද ඔවුන්ට මේ වගේ තරඟාවලියකින් ආරම්භ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එක ආරම්භ කිරීමට ලැබීම ගොඩක් හොඳ අවස්ථාවක්. මොකද බය නැතුව පර්ෆෝම් කරන්න පුළුවන් මේ වගේ තරඟාවලියක ගිහිල්ලා.